තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සුබෝදසනක් කිව්වා. මම අචල ජාගොඩ හිටපු සංචාරක කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය. විශේෂයෙන්ම අද දවසේ අපි කල්පනා කළා මේ වෙලාවේ තියෙන අලුත් දේශපාලන සිදුවීම් පිළිබඳ සාකච්ඡා කරනකොට, විශේෂයෙන්ම ඊයේ පාර්ලිමේන්තුවේ උද්ගත වුණු තත්වය, විශේෂම රටේ අනාගතයේ ගොඩනැගීම් පිළිබඳ වූ ජනාධිපතිවරයාගේ දැක්මක් කතාව ඉදිරිපත් කරාට පස්සේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් එක්ක විශේෂයෙන්ම මම කල්පනා කළා ඒ පිළිබඳව යම් කිසි ආකාරයක දහස් දැක්වීමක් කරන්නට ඕනේ කියලා. විශේෂයෙන්ම අපි දැකපු දේ තමයි, පළමු අපි සඳහන් කළ යුතු දේ තමයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා කියන්නේ මේ රටේ අභියෝග බාරගත් ජනාධිපතිවරේ, අනුප්‍රාප්තික ජනාධිපතිවරේ කී වගේ. ඔහුට තිබුණු අභියෝගය උනේ මේ රටේ තියෙන සියලු ප්‍රශ්න විසඳගෙන නෙමෙයි. ඔහුගේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම බිඳුවට වැටලා තියෙන රටක්, රටක ආර්ථිකයේ බිඳුවට වැටලා රටේ ජනතාව තෙල් පෝලිම් වල අනිකුත් පොලිම රස්තිවාදී වෙනවා, අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගේන්න ඩොලර් ටික රට ඇතුලේ නැහැ. ඒතකොට මේ වගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න දෙන්නේ නැහැ, පාසල් පද්ධතිය වහලා දාලා, තෙල් ටික නැහැ, බස් ටික දුවා ගන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ මේ රටේ තිබුණු මේ වැටිච්ච ආර්ථිකය කොහොමද නැගිටවන්නේ, කොහොමද අභියෝගයට මුහුණ දෙන්නේ කියන එක තමයි රටේ ජනාධිපතිවරයා හැටියට, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහතුමා මේ අභියෝගය බාරගනිද්දී ඔහුට දෙවිච අභියෝගය. ඇත්තම ඔහු ඉතා සාර්ථක විදිහට අභියෝගයට මුහුණ දෙමින්, ඉතා සාර්ථක විදිහට අභියෝගය ජයග්‍රහණය කරමින් අද මේ රට ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන, මේ රටේ හිටපු ජනාධිපතිවරු විශාල ප්‍රමාණයක් මගහැරූ ප්‍රශ්න, අතහැරූ ප්‍රශ්න, කල්දාවූ ප්‍රශ්න ගොඩක් රට ඉස්සරහ පිට තියෙනවා. ඉතින් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයයි කියලා රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා රටේ තියෙන අනිකුත් ප්‍රශ්න පැත්තකින් තියලා ඒ ජනාධිපතිවරු මගහැරූ ප්‍රශ්න පැත්තකින් තියලා ගමන කියාමේ පුළුවන්කම ජනාධිපතිවරයාට නැහැ. ඉතින් ඒ නිසාමත් ඔහුට මේ රටේ තියෙන සියලු ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්න, සියලු ප්‍රශ්න පිළිබඳව කටයුතු කිරීමේ වගකීම ඔහු මත පැවරලා තියෙනවා. ඊයේ විශේෂයෙන්ම සාකච්ඡා වුණේ පාර්ලිමේන්තුවේදී 13 වන අනුව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව වූ කරුණු පිළිබඳව පැහැදිලි කිරීම. ඇත්තරම අද මේ රටේ අනුව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනලා තියෙනවා. පළමු දේ තමයි අපි සඳහන් කළ යුත්තේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අද මේ රට නොගැලපෙන ව්‍යවස්ථාවක් කියන එක අද මේ රටේ ජනතාව කවුරුත් පිළිගන්නේ. එතන 1978 හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අද අවුරුදු 45ක් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ඒක 20 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ අද අපි කාටත් පේනවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටට නොගැලපෙන බොහෝ දේ තියෙනවා. මොකද අපි කවුරුත් දන්නවා දැන් කරත්තයක්කින් යන ගමනක් යන කාලේදී ඒකට ගැලපෙන පාර කරත්ත පාර. හැබැයි දැන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙන්නේ විශේෂයෙන්ම එදා තිබිච්ච ප්‍රතිසංස්කරණ වලට, එදා තිබිච්ච රටේ තිබිච්ච අභියෝගයට, එදා ලෝකෙ තිබිච්ච අභියෝගයට සාපේක්ෂව අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොගැලපෙන නිසා ඒකට සාපේක්ෂව හිටගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක 78 නිර්මාණයක. ඉතින් අවුරුදු 45කට පස්සේ රට තියෙන්නේ වෙනතනක, ලෝකෙ තියෙන වෙනතනක. දැන් තියෙන්නේ අපිට තියෙන අර කරත්ත නෙමෙයි, දැන් තියෙන දියුණු වාහනයක දාලා මේ රටේ ඉස්සරහට ඇදගෙන යන්නේ. ඉතින් එහෙම අරන් යන්න නම් ශක්තිමත් හයිවේ එකක් අපිට තියෙන්න ඕන. ඉතින් ඒ කියන්නේ ශක්තිමත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රට අවශ්‍යයි, සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන. ඒ නිසා ජනාධිපතිතුමාගේ ස්ථාවර වෙන්නේ පැහැදිලි ලෙස කිව යුතුයි, මේ ජනාධිපතිවරයා මොනම විදියකින්වත් මේ රට බෙදෙන දිශාවට, මේ රටේ ඒකීයත්වයේ නැති වෙන දිශාවට මේ රට තල්ලු කරන කිසිදු දේශපාලන ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. කිසිදු ක්‍රියාවකට ඔහුගේ අනුමැතිය හෝ සහයෝගය හෝ ලැබෙන්නේ නැහැ. ඔහු පැහැදිලි ලෙස කියපු දෙයක් තියෙනවා මේ රටට, මේ රටේ පරිපාලන බලය අපි විමර්ශනය කළ යුතුයි. ඇත්තටම පළාත් සභාව වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන වලට වෙන්න පුළුවන්, දැන් අපි යෝජනා කරන ග්‍රාම සභා වගේ ආයතන වෙන්න පුළුවන්. ඊළඟට මොන යම් ආකාරයකින් ජනතාවට වැඩ පහසු කරන්න, ජීවිත පහසු කරන්න අවශ්‍ය වෙන බලය බෙදීමක් මේ රට ඇතුළේ අවශ්‍යයි. ඔබ දන්නවා මේ රටේ මොනතරම් ආණ්ඩු තිබුණත් මේ ජනාධිපතිතුමා ආවට පස්සේ තමයි පාස්පෝර්ට් එක හරි අඩුතරමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගන්න පුළුවන් තැනට හදලා දුන්නේ. එහෙම නැත්නම් පාස්පෝර්ට් එක ගන්න මේ රටේ ජනතාව පාස්පෝර්ට් කන්තුරට ඇවිල්ලා බත් මුල් බැඳගෙන, බත් තොට්ටි හොයාගෙන, කාමර කුලියට අරගෙන බෝඩින් වෙලා පාස්පෝර්ට් එක හදාගෙන තත්ත්වයට පත්වලා තිබුණ මේ රටේ හතර කොණේ ඉන්න ජනතාව. නමුත් අද වෙනකොට ඒ බලය විමර්ශගත වෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් දැන් පාස්පෝර්ට් මිනිසුන්ට ගන්න පුළුවන් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට එවැනි බලයක් බෙදීමක් අවශ්‍යයි. මේ රටේ එකතනකින් මේ රට පාලනය වෙන්න ඕන කියලා කවුරුහරි හිතනවා නම් ඒකේ වැරද්දක් තියෙනවා. ඒ නිසා පරිපාලන වශයෙන් බලය ප්‍රාදේශීය මට්ටමට බෙදන්න පුළුවන්, ගම් මට්ටමට බෙදන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි මේ රට ඇතුළේ විය යුතුව තියෙන්නේ. රටක් ඉස්සරහට යනවා නම් ආණ්ඩු ව්‍යවස්ථාවක් සංශෝධනය වෙන්න ඕනේ. එහෙම ඔබ දන්නවා අපි මේ පුංචි රටක්. නමුත් ඇමරිකාව, අසල්ලෙසි ඉන්දියාව, චීනය, එංගලන්තය වගේ දෙවන්ත රාජ්‍යයන්, විවිධ ජාතිකත්වයන් ඉන්න, විවිධ ජාතීන් ඉන්න රාජ්‍යයන් එකට තියාගෙන රටක් හැටියට තනි ගමන් යනවා ඒ රටවල්. අපිට හොඳම උදාහරණ දෙන අසල්ලෙසි ඉන්දියාව. විවිධ ජාතිකත්වයන් ජීවත් වෙනවා. නමුත් තනි රටක් හැටියට ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යන්නේ වෙන කිසිවකින් නෙමෙයි, ඉතාමත් ශක්තිමත් දෙලකින් බැඳිච්ච
ශක්තිමත් ආණ්ඩු ව්‍යවස්ථාවක් ඔවුන්ට තියෙන නිසා සියලු ජාතීන්ට පිළිගත හැකි සියලු ජාතිකත්වයන්ට පිළිගත හැකි ශක්තිමත් ආණ්ඩු ව්‍යවස්ථාවක් ඔවුන්ට තියෙන නිසා තමයි ඔවුන්ට දේශපාලන ගමන යන්න පුළුවන්කම ලැබිලා තියෙන නිසා අපි ලැජ්ජ වෙන්න ඕනේ. මේ වගේ පුංචි රටක මේ දින ජාතිකත්වයන් වලට එකඟ වෙන්න පුළුවන් ආණ්ඩු ව්‍යවස්ථාවක් අපේ රට ඇතුලේ අපට හදාගන්න බැරි වීම ගැන ඇත්තටම අපි කනගාටු වෙන්න ඕනේ. දැන්වත් අපි කල්පනා කරන්න ඕනේ. දැන් ඔබ දන්නවා අපි කවුරුත් ආගමට ආදරේ. අපි අපේ පෞද්ගලික ආගමට ආදරේ, ජාතියට ආදරේ, රටට ආදරේ. හැබැයි මේ රටේ උගත් දේශපාලන නායකයෝ පෞද්ගලික කාලේ කරේ මේ ජනතාවගේ තියෙන අහිංසක ආදරේ, හදවතේ තියෙන ආදරේ පාවිච්චි කරලා පටු ක්‍රමවලින් පටු දේශපාලන මතවාද වපුරලා පටු ක්‍රමවලින් තමන්ගේ බලය ගන්න න්‍යායපත්‍ර සකස් කිරීම තමයි පෞද්ගලික කාලේ අපේ රටේ දේශපාලන නායකයෝ කරේ. පාස්ට් ප්‍රහාරයේ හොඳම උදාහරණයක්. මේ ජනතාවගේ ජාතිකත්ව පීඩනයේ මතින් නැගිටලා බලය අරගෙන හැබැයි කිසිදු වැඩපිළිවෙලක් තිබුණේ නැහැ රට ඉස්සරහට ගෙනියන්නේ. ඒ නිසා මේ රටවල මේ රට බිඳුවට වටලා තියෙන අවස්ථා ගණනාවකදී. ඒ නිසා ජනාධිපතිවරයා මේ මෝඩ විදිහට හැසිරෙන්නේ නැහැ. මේ රටේ සියලු ජාතිකත්වයන් එකට තියාගෙන මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ එකඟතාවය හදාගෙන යන දේශපාලන ගමනකට තමයි ඔහුගේ කැමැත්ත සහ ඔහුගේ උනන්දුව තියෙන්නේ කියන එක බොහෝම පැහැදිලිව කිව යුතු තියෙනවා. ඊළඟට ඔබ දන්නවා පහුගිය කාලේ දැන් රට බිඳුවට වැටෙනකොට මේ හුඟ දෙනෙක් කටවහගෙන හිටියේ. ওই ජාතියට ආදරේ මිනිස්සු රටට ආදරේ මිනිස්සුන්ට තිබුණා නේද? ආට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. කිසිදු කෙනෙක්ට ඒ වෙලාවේ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. කටවහගෙන මගහැරලා ගියා. ජනතාවගේ ප්‍රශ්න ඉස්සරහා මගහැරලා ගියපු දේශපාලන නායකයෝ අතහැරලා දාපු දේශපාලන නායකයෝ ඒ අභියෝගේ බාරගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමායි කටින් කකුලෙන් ඇදලා හිටපු දේශපාලන නායකයෝ ඔහුගේ ගමන දිහා සද්ද නැතුව බලාගෙන ඉඳලා දැන් රටේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් එනකොට රටේ අනිකුත් ප්‍රශ්න විසඳමින් ඉස්සරහට එනකොට දැන් පටු කාරණාවන් අල්ලගෙන ඔහුගේ දේශපාලන ගමන වටන්න උත්සාහ කරන රටේ දේශපාලන ගමන වටන්න උත්සාහ කරන පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන ගමන කවුරු හරි වටන්න හදනවා කියලා කියන්නේ මේ රටේ දේශපාලන අනාගතය වටන්න හදන්නේ. මේ රටේ දේශපාලනේ මේ රටේ ජනතාවගේ අනාගත ජීවිතය වටන්න හදන්නේ. අපේ දරුවන්ගේ අනාගතය මේ වටන්න හදන්නේ. සමහරු එහෙම උත්සාහ කරනවා. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන මම හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ උගුල්වල වැටෙන්නේ නැහැ. ඔහුට පැහැදිලි දැක්මක් වැඩපිළිවෙලක් තියෙනවා මේ රටේ ඉස්සරහට ගෙනියන්නේ. රටේ ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ දවසින් දවස මේ රටේ ජනතාව මුණපාපු ප්‍රශ්නවලට උත්තර හොයලා ජාතිකත්වයෙන් අතර සමගිය හදලා ජාතීන් අතර සමගිය හදලා රට ඉස්සරහට එන ගමනේ අනිවාර්ය ලෙස මේ රට ඉදිරියට රන් යනවා මොන තරම් අභියෝග ආවත් කියන එක මම බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඊළඟට දැන් අපට තවත් පේන දේවල් ටිකක් තියෙනවා. දැන් බලන්න රටේ තියෙන විවිධ ප්‍රශ්න අල්ලගෙන අර පහුගිය කාලේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරුව හැංගිලා හිටපු සමහර දේශපාලකයෝ දැන් නැගිටින්න හදනවා. ඔබ දන්නවා වලව කලාපේ මේ දවස්වල රටේ තියෙන විශාල නියගයක් තියෙනවා. ඒ නියගේ ප්‍රතිඵලයේ හැටියට ඒක කුමුරුවට බලපාලා තියෙනවා. දැන් ඒක පාවිච්චි කරලා සමහරු පඩු න්‍යාය පත්‍ර ඉස්සරහට ගේන්න හදනවා. හැබැයි ඔබට මම සඳහන් කළ යුතු තියෙනවා ජනාධිපතිතුමා වහා මේ ප්‍රශ්න විසඳුම් වෙන්න වහාම ජලය නිදහස් කරලා උඩවලෝ ජලාශය පුරවලා ඒ හරහා දකුණු ප්‍රදේශයට ජලය ලබලා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඇත්තටම මේ සමහර ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න නෙමෙයි. දැන් නිලධාරීන් විසින් විසඳුම් හොය යුතු ප්‍රශ්න. අපි දන්නවා කෘෂිකර්මයේ කන්නමුරු රැස්වීම තියලා තමයි ගොවිතැන් පටන් ගන්න. කන්නමුරු රැස්වීම වලදී ඒ නිලධාරීන් ඒ ස්ථානවල ඉන්නවා. විශේෂයෙන් කාලගුණ දත්ත වාර්තා සැලකිල්ලට ගන්නවා. ඒව අරගෙන සැලසුම් සකස් කරලා හරියට ගේන්න ඕන ගමනකුයි මේ තියෙන නිසා මේක දේශපාලකයන්ගේ ප්‍රශ්න නෙමෙයි. හැබැයි එසේ වුවත් එක වෙලාවකට හිතනවා මේක කුමන්ත්‍රණයක්ද කියලා සමහර නිලධාරීන් එකතු වෙලා කරන කුමන්ත්‍රණයක්ද මේක කියලා. හැබැයි ඒ කෙසේ වුණත් අද මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නට උත්තර දෙන්න මේ මතුවලා තියෙන තත්ත්වයන් වලට ෂණික ප්‍රතිචාර දක්වලා ජනාධිපතිවරයාගේ පැත්තේ මැදිහත් වීම සිද්ධ කරලා තියෙනවා කියන එකත් මේ වෙලාවේ විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ මේ රටේ ව්‍යවස්ථාවේ අතීතයේ මතු කරපු සංශෝධනයක්. ඒකට මේ අලුතෙන් එකතු කරන්න දෙයක් නැහැ. ඒතකොට 13 වෙනි සංශෝධනය ඇතුලේ ඒක හදිස්සියකින් අපු සංශෝධනයක් කියන එකට අපි කවුරුත් එකඟයි. ඒ නිසා තමයි සමහර ජනාධිපතිවරු සමහර පාර්ලිමේන්තු මේ 13 වෙනි සංශෝධනයේ සමහර කොටස් යම් යම් ආකාරයකට ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත් කරමින් කටයුතු කරමින් හිටියේ. හැබැයි මොනවා වුණත් මේක අපේ රටේ ආණ්ඩු ව්‍යවස්ථාවේ කොටසක්. අපිට මේක මගහැරලා ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මම කියන්නේ ඒ ආණ්ඩු ව්‍යවස්ථාවේ නොගැලපෙන යම් කිසි ලක්ෂණ තියෙනවා නම් ඒ වෙනස් කිරීම, ඒ බලාත්මක කිරීම, ඒ ශක්තිමත් කිරීම මේ රටේ පාර්ලිමේන්තු වගේම වඩපත් වෙනවා. ඒක එහෙම නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. මම කලින් කිව්වා වගේම ජාතීන් අතර සමගිය නැතුව අපි කොහොමද ඉස්සරහට යන්නේ? ඒ සමගිය ශක්තිමත් කරමින් තමයි රටක් ඉස්සරහට ගෙනියන්න ඕනකම තියෙන රටේ දේශපාලන ඉලක්කවල. ඒ නිසා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල හැර පොලිස් බලතල දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ පෞද්ගලික ඔහු සම්බන්ධයෙන් මතයක් තියෙනවා. ඒ හැර අනෙකුත් බලතල දීම ඇතුලේ රටේ ඒකීයත්වයට මොනම ආකාරයකම තහනියක් වෙන්නේ නැහැ කියන විශ්වාසය අපට තියෙනවා. ඒ නිසා එවැනි බලයක් ප්‍රාදේශීය මට්ටමට පරිපාලන වූ බලයන් බෙදී යුතුව තියෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. සා 13 කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු සංශෝධනය නෙමෙයි. ඒකදී මේ රටේ ආණ්ඩු ව්‍යවස්ථාවේ අතීතයේ ගිනම් සංශෝධනයක්. ආණ්ඩු ව්‍යවස්ථාවේ